මෙච්චර ලේසින් කොත්තුවක් හදාගෙන කන්න පුළුවන් එක ඇයි මෙච්චර කල් හැදේ නැත්ති කියලා මට හිතන. හරිම ලේසින් හාල් පිටිවලින් කොත්තු එකක් මම හැදුව, හාල් පිටි ඉඳිහප්ප පිටිවලින්. ඉතින් ඇඟටත් ගුණදායකයි. වෙනදාට ඉතින් කොත්තු හදනකොට ගෝදම්බ රොටි හදලා පාන් පිටිවලින් පිටි අනලා ඒවා තුනී කරලා ඊට පස්සේ ඒවා හදලා කෑලි කපලා කොච්චර වද විඳින්න ඕනද. ඉතින් මේක වලට හිතිච්ච ගමන් හදාගන්න පුළුවන්. එළවලු මස් මාළු දානවා නම් ඒවා ඒ වටික ලැහැත්ති කරගන්න එක විතරයි තියෙන්නේ. ඉතින් හරිම ලේසි, හරිම ඉක්මන්, ඇඟටත් ගුණදායකයි. ඉතින් මේ කොත් එක කෑම කියලා රෙස්ටුරන්ට් වල ඒවා කඩේවා වගේ නෙමෙයි, ඔයාලට ඇඟට අමාරුවක් නැහැ. කියන්නේ සමහරුන්ට මේ කොත්තු කන්න බැහැ, ගැස්ට්‍රයිටිස් වගේ හැදෙනවා, ඒ වගේම බඩ පුරෝ දානවා, ගොඩක් වෙලාවට අපේ බඩ අවුල් යනවා. ඉතින් ඒ කිසිම දෙයක් වෙන්නේ නැහැ මේ විදිහට හදාගත්තම. ඉතින් ඉඳිආප්ප හදන්න ගන්න ඕනම් පිටි වර්ගයකින් මේක හදාගන්න පුළුවන්. අපි දැන් හදාගන්නදී බලන්න. මම මෙතන සාමාන්‍ය ඉඳිආප්ප පිටි කෝප්පයක් අරගන්නවා. මේ ප්‍රමාණයට පිටි ගත්තම එළවලු දාන හින්දා සාමාන්‍ය ෆුල් කොත්තු එකක වගේ සයිස් එකට තියෙනවා. ඉතින් මේක ඇල්ලතරෙන් අනාගන්න කියලා තියෙන ඉඳිආප්ප පිටි එකක්. ඊට පස්සේ මම මේකට ලුණු දාගන්නත් ඒ හැඳි කාලක් විතර දාලා මද රස්නේ වෙන අතර ටිකකින් අනාගන්නානේ. ඉතින් වීඩියෝ එක බලන ගමන් බලන්න වැතාම මගේ චැනල් එකට සබ්ස්ක්‍රයිබ් එකක් දාලා එකතෙලා නැද්ද කියලා. අමතක කළා නම් හරි වැතාම අරත් එක්කෙනෙක් නම් හරි පල්ලේ තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ක්ලික් කරලම වීඩියෝ එක බලමු අපි. මගේ චැනල් එකත් එක්ක දැන් ගොඩාක් පිරිස දැන් 107කට කිට්ට වෙන ප්‍රමාණයක් ඉන්නවා සබ්ස්ක්‍රයිබ් කරපු අය. හැමදාම කමෙන්ට් දානවා, ලයික් දානවා, වීඩියෝ බලනවා. එයාට ගොඩාක් ස්තුතියි. මේක අනාගන්න ඕන අතේ නොඇලෙන ගානට ගොඩක් වතුර වැඩි කරගන්න එපා. ඊයේ මම ඔයාලට මේ විදිහට ඉඳිආප්ප රෙසිපි එකකුත් කරා. ඒ කියන්නේ ඉඳිආප්ප වගේ කන්න පිට්ටු වගේ කන්න පුළුවන් ඉඳිආප්ප එකක්. ඒකත් හදාගත්තේ මේ විදිහටම තමයි. ඉතින් මේකට වතුර වැඩි කරගත්තොත් එහෙම අපිට හදාගන්න බෑ. ඉතින් මේ තියෙන්නේ මේ ගානට වගේ ටිකක් තද පිටි ඩෝ එකක් මේක. ටක් ගාලා මේක හදාගන්න පුළුවන්, වැඩි වෙලා යන්නේ නැහැ. පාන් පිටි යනවා වගේ කරදර නැහැ. ඒක එහෙමම තියලා මම කෙසල් කොලයක් අරගෙන ආවා. ඒ කෙසල් කොලේ ප්‍රමාණය තමයි ඔයාලා රයිස් කුකර් එකේ හැරි මොකක් හරි ස්ටිම් කරගන්න භාජනේ ඇතුළට දාගන්න පුළුවන් වෙන සයිස් එකට. චුට්ටක් විතර අඩු වුණාට කමක් නැහැ. වාෂ්ප පිට වෙන්නත් ඉඩ තියා ගන්න ඕනේ. ඊට පස්සේ පොල් තෙල් චුට්ටක් දා ගන්නවා මම. කෙසල් කොලම වෙන්න ඕනේ නැහැ. ඉතින් කැඳ කොලයක් වුණත් කමක් නැහැ. ඒ මොකුත් නැත්තම් බේකින් පේපර් එකක් හරි ෆොයිල් කොලයක් හරි අරගන්න. ඇල්මිනියම් ෆොයිල් එකක් හරි. ඉතින් චුට්ටක් රෙඩි වගේ, මොකද වාෂ්ප උඩට එන්නත් ඉඩ තියෙන්න ඕන. හොඳටම වැහුණොත් එහෙම තැම්බෙන්නේ නැති වෙයි. මං චුටි කෑල්ලක් මෙතන ඉතර දැම්මා. දැන් ඉතින් අපි හදාගත්ත පිටි බෝලේ තියෙනවා ග්‍රේටරයක් ඕන වෙනවා. මේ විදිහට ග්‍රේට් කරගන්න එකක්. ඒකෙන් ලොකු පැත්තෙන් තමයි ගාගන්නේ. ඊයේ මම මේක කරගත්තේ චුටි පැත්තෙන්, ඉඳිආප්ප වගේ හදපු හින්දා. මේකේ ලොකු පැත්තෙන් ගාගන්නකොට හොඳයි. අපිට කොත්තු කෑලි වගේ ටිකක් ලොකුවට එතකොට හදාගන්න පුළුවන්. මේ විදිහට ගාගන්නයි තියෙන්නේ. මෙහෙම ග්‍රේට් කරගන්නකොට ඉතින් පිටි කැඩෙනවා, කැඩෙනවා වගේ වෙනවා. එතකොට ඒවා තද කරලා ගුලි කරගෙන නැවත ග්‍රේට් කරගන්න. ඉතින් පිටි බෝල් ටිකක් ලොකුයි වගේ මං භාගයක් අරගෙන කරගන්නවා. ඉතින් මේ වැඩේ කරගන්නකොට ටිකක් පිරිසිදු තැනක පිඟානක වගේ තියලා කරගන්න. වැටුනොත් එහෙම අරගන්න පුළුවන් තැනක. මොකද මෙහෙම ගානකොට විසි වෙනවා. ඒ වගේම තමයි වැටෙන මේ කෙසෙල් කොලේටමයි ගා ගන්න ඕනේ. ඉතින් ඒකටම ගාන්න ආයි ඒක අල්ලන්න එහාට මෙහාට කරන්න යන්න එපා. මොකද තැලෙනවා, නිකන් ගුලි වෙනවා. මේ වැටෙන විදිහටම තියෙන්න අරින්න. ඒ හින්දා මැද්දට කරලා මේක හොඳට මේ විදිහට ග්‍රේට් කරගන්න, හලා ගන්න නැතුව. දැන් හරි මම පිටි ඔක්කොම මේ විදිහට ක්‍රියේට් කරගත්තා මේ තියෙන්නේ. ඊට පස්සේ මම වතුරේ උතරන්න තියුවා. දැන් වතුර උතරනවා. පරිස්සමට ඇතුලෙන් තියා ගන්න ඕනේ. දැන් ඉතින් තැම්බ ගන්නයි තියෙන්නේ. මේ විදිහට මම තියලා මේක තැම්බෙන්න තියුවා. ඊට පස්සේ මේක හදාගන්න ද්‍රව්‍ය ටික ලැහැත්ති කර ගන්න ඕනේ. මම කැරට් අලයක් ග්‍රේට් කරගත්තා. ඒ වගේම ලීස් ගහක් තිබිලා ඒක හීනෙටම කපා ගත්තා. තක්කාලි ටිකක් තියෙනවා. ආමිරිස් ලුණු ටිකක් කපා ගත්තා. ඒ වගේම ඉඟුරු සුදු ලුණු සේරාලයක් කරපිංච ටිකක් හොඳට තලා ගත්තා. ඉතින් මේ ටික ලැහැත්ති කරගන්නත් කලින්ම තැඹිලා, ඒ කියන්නේ විනාඩි 10ක්වත් යන්නේ නැහැ අපේ කොත්තු කැරි ටික. ඉතින් මේ බලන්න හොඳට තැඹිලා තියෙනවා. මේක හරිම ලේසි ක්‍රමයක් කිව්වේ මම ඒකයි. ඊට පස්සේ මම ඒක අයින් කරගත්තා. මේ බලන්න හොඳට තියෙනවා. ඉතින් චිකන් කොත්තු එකක් අද මම හදන්නේ. ඉතින් ඔයාලට කැමති විදිහට හදාගන්න පුළුවන්. මාළු උනත් දාන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මොකුත් නැතුව බිත්තර විතරක් දාලා හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලා වෙජිටේරියන් නම් අල හොද්දක් හරි හදාගන්න. මොකද මේකට තෙත ගතියට හොදි ගතිය චුට්ටක් ඕන වෙනවා. මම මේ චිකන් ටිකට ගම්මිරිස් ලුණු සීසන් කරලා තියෙන්නේ. කියන්නේ කලවම් කරලා අත ගාලා තියෙන්නේ.
භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් චුට්ටක් දාලා මම දාගත්තේ තලාගත්ත ඉඟුරු සුදු ලුණු සේර කරපිංචාලෙන් ටිකක් වැඩි ප්‍රමාණය කොත්තු එකට තියාගන්න ඕනේ. ලුණු එකනුත් චුට්ටක් එකතු කරගත්ත කුරුදුපතු කෑල්ලකුත් දාගත්තා. දාලා වැදෙනකොට මම මිරිස් කුඩු දාගත්තා. තෙහෙන් දෙකක් විතර ඊට පස්සේ තුන පහ කුඩු චුට්ටක් දාගත්තා. දාලා හොඳට කලං කරලා මම මේකට චිකන් කෑල් ටික දාගන්නවා. ඊට පස්සේ ටිකක් හොදි ගතිය තියෙන ඕන හින්දා වතුර දාගත්තා මම. ඔයාලට පොල් කිරි දාගන්නත් පුළුවන්. ඊට පස්සේ මේක ටිකක් තැඹෙන්න තියන්න ඕනේ. ඔන්න දැන් හරි චිකන් කරි එක හදාගෙන ඉවරයි. ඊට පස්සේ අනිත් වැඩ ටික කරගනිමු. ඉතින් පාම්පිටි වලින් හදාගත්ත ඒවටත් වඩා හොඳට තියෙනවා දැන් නිවිලා මේ කොත්තු කෑලි ටික. ඊට පස්සේ කොත්තු එක හදාගන්න මම ටිකක් ලොකු භාජනයක් ලිපේ තියාගත්තා. ලිපේ තියලා තෙල් මේස හැදී අතරක් විතර දාගත්තා. දාලා රත් වෙනකොට ඒකට ඉස්සෙල්ලම දාගත්තේ කපාගත්ත ලොකු ලුණු. දාලා මේක ටිකක් කළා වැදෙනකන් ඉන්න ඕනේ. ඊට පස්සේ තලාගත්ත දේවල් ටික. ඉඟුරු සුදු ලුණු සේර කරපිංච ටික. ඒ ටිකත් එක්කම දාගත්ත මම අමු මිරිස් ටිකත්. දාලා හොඳට මේ ටික බෙද ගන්න ඕනේ. ඉතින් තියනවා නම් ඔයාලට බිත්තරයක් දෙකක් මේකට එකතු කරගන්න. ඊට පස්සේ බිත්තරේ දාලා මම හොඳට කලං කරගත්තා. මම ලුණු චුට්ටක් දාගන්නවා. ඉතින් කොත්තු කෑලි ටිකටත් ලුණු දැම්මා. ඒ වගේම චිකන් කරියටත් ලුණු තියෙනවා. ලුණු පරිස්සමින් දාගන්න ඕනේ. ලුණු තියෙද්දි භාගයක් විතර එකතු කරගත්තා මම. එකතු කරලා ඉතින් තව සැරවන් නම් ගම්මිරිස් කුට්ටියක් මේකට එකතු කරගන්න පුළුවන්. මං ගම්මිරිස් කුඩු තියෙද්දි භාගයක් විතරයි රතු මිරිස් කුඩු චුට්ටක් එකතු කරගත්තා. ඊට පස්සේ මේ ටික ඔක්කොම කලං කරගන්න ඕන හොඳට. ඊට පස්සේ කැරටුයි ලීසුයි. කැරට් මං ග්‍රේට් කරලා අරගත්තේ. තක්කාලිත් එකතු කරගත්තා මම. දාලා හොඳට කලං කරගන්න ඕනේ. දැන් මම මේකට එකතු කරගන්නේ උයාගත්ත චිකන් කරි එකේ චිකන් කෑලි 3-4ක්. ටිකක් මම ඒක පොඩි කරගත්තා. පොඩි කරගෙන එකතු කරගන්නවා. එකතු කරලා හොඳට කලං කරගන්නවා මම. මේ ටික දාලා බලන්න ඕනේ තියෙන්නේ ලුණු ඇතිද කියලා. ලුණු චූටක් මැදි වගේ මම තව චුට්ටක් එකතු කරගත්තා. දැන් හරි. ඊට පස්සේ මම කොත්තු කෑලි ටික එකතු කරගන්නවා. එකතු කරලා හොඳට කලං කරගන්න ඕනේ. දැන් මම එකතු කරගන්නේ සෝයා සෝස්. සෝයා සෝස් මේ සැදි දෙකක් විතර මම එකතු කරගත්තා. තියෙනවා නම් එකතු කරගන්න. චිකන් හොද ටිකකුත් මම එකතු කරගත්තා මේකට. එකතු කරලා හොඳට කලං කරගත්තා. දැන් හරි. ඔන්න ඉතින් අඩු යෙදෙමින් දේසියෙන් පස්සෙන් හදාගත්ත රසවත් කොත්තු එකක්. ඉතින් ඔයාලත් හදලා බලන්න. මගේ වීඩියෝ එක අදත් හොඳයි නම් ලයික් එකක් දාලා අදහසකුත් ලියන්න. නැවත දවසක හමු වෙමු. ගිහින් එන්න සුබ දවසක් කරලා සියලුම දෙනාටම.